එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානය කළ ජන හමුවක් පක්ෂ නායක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී පැවැත්ුණා. මම හිටපු පක්ෂවල නායකයෝම කියනවා ඒ පක්ෂවල තියෙන සැලුන් දොරවල් කියලා. ඒ සැලුන් දොරෙන් ඕනම හොරෙක්ට ඕනම කප්පංකාරෙක්ට ඕනම ගස් කපඩෙක්ට ඕනම කුඩුකාරෙක්ට ඇතුල් වෙන්න පුළුවන් ලු. හොරෙක් කියන නමක් අහගන්න නැතුව කප්පංකාරයෙක් කියන නමක් අහගන්න නැතුව චේන් කඩා ගන්න එකෙක් කියලා නමක් අහගන්න නැතුව ඉන්න එක කොච්චරනම් අමාරුද ඉතින්. ඒ කන්‍යා භාවය ආරක්ෂා කරන් ඉන්න එක අමාරු වැඩක් අපේ ආමුදුරනේ. මම කියන්නේ සිහි බුද්ධියෙන් කල්පනා කරන්න අම්මේ තාත්තේ මුංගව යව්වොත් ආයේ අවුරුදු පහකට වෙනස් කිරලි බොරු. ඒගොල්ලෝ හොරා කාපු සල්ලි ටික ගන්න ඕන. ඒ කට්ටියටත් වඩා හඬපට මාළඟ තියෙනවා. අර නිහාල් නෙල්සන් මහත්තයා කිව්වා වගේ ඔය කොයි කාගෙත් වතගොත මගේ ෆයිල් එකේ ඇත. මගේ නම සද්දවිද්ද රාජපක්ෂ පළඟපතිර අඹ කුමාරලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ රාමනායක. හලාවත පැවති ජන හමුවකට පෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ රාජ්‍යපාලනයේ පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැති වීම නිසා වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත්ව ඇති බවයි. මැතිවරණ වේදිකාවේ කරන්න බැරි පොරොන්දු දුන්නම රාජ්‍යපාලනයේ සහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබඳව නිශ්චිත අවබෝධයක් නැතුව පවත්නා ආණ්ඩුව විවේචනය කිරීමේ දේශපාලන සම්ප්‍රදාය ක්‍රියාත්මක කිරීම තුළ අද ජනතා විමුක්ති පෙරමුණ පාලන බලයට ආවට පස්සේ අධිකව ජනාධිපතිතුමත් ආණ්ඩුව යම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා කියන එක ආණ්ඩුව උත්සාහ කරන ඔළුගෙඩි මාරු කළ පොලිසිය හමුදාව දාලා ටෝකන් දීලා පාස්පෝර්ට් පොලිම අයින් කරගන්න. ඒක එහෙම කරන්න බෑ. බලය බෙදන්න කතා කරනවා. අලුත් දිවස්දා ගේන්න කතා කරනවා. 13 පොලිසියෙන් දෙන්න කතා කරනවා. ඊට කලින් පාස්පෝර්ට් එක දෙන්න ලෑස්ති කරන්න. එදා බොරු කියලා අපිට හොරා කියලා ලේබල් ගහපු අය විසින් මාද අපේ හොරා කියන ලේබල් එක අයින් කළ දෙන බවක් නම් පෙනී යනවා. අපුව පරීක්ෂණ කටයුතු වලට ගෙන්නන හැම වතාවකම ඒක තහවුරු වෙනවා. එඳ මමත් හරි ආසාවෙන් උසාවියක්. අතිගරු ජනාධිපතිතුමාටම ප්‍රකාශයක් කළා කියන්නේ වෙයි යම් කිසි දවසක උගන්ඩායවත් වෙනත් විදේශ රටකවත් රාජ පක්ෂලගේ දේපොළ නැ ඒක මේ සියලු දෙනාම හදපු තවත් බොරුවක් කියන එක එතුමාටම කියන්න වෙන දවසක් එනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණද අනුරාධපුරයේදී ජන හමුවක් සංවිධානය කර තිබුණා. මේ කරා මාසයක් යනකොට අපිට දැනෙනවා මෙහෙම කරන්න බෑයි කියලා. ඕක අපිට තේරුණා. ගෝඨාභයටත් මාසයක් යනකොට කරන්න බෑ කියලා අපි අතරම තේරුණා. දැන් කොහොම හරි 142ක් අරන් මේ රටේ ජනාධිපති වෙච්ච එකම එක තමයි අනුරසානාය. නිසා ඒක රැල්ලක් නෙවෙයි. මේක මේ අහම්බෙන් අපි මේ පොහොට්ටුවේ තියෙන කාලකන්ණී තීන්දුව ගත්ත නිසා ඇති වෙච්ච මේක මේ විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. දැන් තමුනාසලා හිතන්නේ ඡන්ද වැඩි වෙනවද මේ දවස්වලදී? ඡන්ද වැඩි වෙන්නේ නැහැ. අවත් අඩු වෙනවා. මගේ ගාන 90යි. 90ක් ගත්තම 23ක් පිටින් හොයන්න ඕනේ. 23 දෙනෙක් කොහොමද පිටින් හොයලා ගන්නෙ? ඔක්කොම හොරුනේ ඉන්නේ එතකොට. එහෙනම් හොරු දා ගන්නවත් බෑ. හොරු දාගෙන කරන්නවත් බෑ. එහෙනම් 90 නම් ගෙදරටලා ඉන්න වෙනවා. ජාතික ජන බලවේගයේ කළුතර තී ජන හමුවක් සංවිධානය කර තිබුණේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජාතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. යස අපූර්ව කතාවක් අහගෙන කියනවා මේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා. අනුරසානායකටත් බහුතරයක් නැතුළු එයාටත් බහුතරයක් නැතිළු. එයත් ගෙදරලු. ඒ නිසා මේ අපිට කියන ගෙදර යන්න වගේ කියලා. දැන් මෙහෙමනේ ඔබ ජීවිතේ කවදා හෝ දවසක දුර පැනලා ඇති. දුර පැනනොත් ජයග්‍රහණය තෝරන්නේ කොහොමද? වැඩිපුර පයින් දැන් ඔතන 2 3 4 5 වෙච්ච කට්ටිය ඇවිල්ලා කිව්වොත් එහෙම නෑ නෑ පළවෙනියා මෙච්චර බෑන අපි ඔක්කොම එකතු කරාම මෙච්චරයි කියලා එහෙම කියන්න පුළුවන්ද? එහෙම සූත්‍රයක් නෑ නේ. මේ කට්ටිය කියන්නේ එහෙම කතාවක් නේ. අපිට දිනන රට ඒගොල්ලෝ ඔක්කොම එකතුව වැඩි. එහෙම ඡන්ද හදන්නේ නෑ. රනිල් කියන හැටියට නම් එයාට කරන්න බැරි වෙලා තියෙන්නේ බිත්තර දාන එකයි පොල් ගෙඩි කන එකයි විතරයි. අනිත් ඔක්කොම කරලා වගේ කියන්නේ දැන්. ජාතික ජන බලවේගයට මෙවර මහමැතිවරණෙන් බහුතරයක් ලබා ගැනීමට නොහැකි බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා වාදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සඳහන් කළා. මේ මැතිවරණ අපි කරන්නේ රජයක් ගන්න විපක්ෂයෙන් නෙමෙයි. කොහොමටත් මාලිමාවට 113 ගන්න බෑ. මාලිමාවේ සමස්ත රටේ ප්‍රතිඵලය ප්‍රතිශතය අනිවාර්යයෙන්ම 140න් පල්ලෙහාට යනවා. වික්‍රමසිංහ මහත්තයා ගෑස් බහලා වේදිකාවකට නැගලා අතවන්නලා කතා කරලා විහිළුවක් කරාගෙන මිනිසු ගණන් ගන්න නෑනේ. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා නොඉල්ලන ඡන්දෙක රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් ගෑස් ටැංකියට ඡන්ද දෙන්න මෙරට මිනිසුන පිස්සුවක් නෑනේ. Facebook එක මගුල් ගෙදර වගේ අපි දුන්න අනුරට අනුර දිනනවා කියලා හෙන්න කයිවාරු දැඟලිලි මහ ගොඩයි. හැබැයි අද Facebook එක මලගේ වගේ. අන්න ඒකට තමයි රැල්ල ආපහු හරවනවා කියන්නේ. ජාතික ජන බලවේගයේ බදුල්ල මහියංගනේ ප්‍රදේශයේදී තවල් ජන හමුවක් සංවිධානය කර තිබුණා. විපක්ෂ කණ්ඩායම් මෙහෙම කියනවා. මේ ආණ්ඩුව අවුරුද්දෙන් වැටේලු, දෙකෙන් වැටේලු, තුනෙන් වැටේලු. මම කියන්නේ කැමති පක්ෂේ දේශපාලනය කරන කෙනෙක් හැටියට මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය තමයි ඉස්සරහට මේ රටේ ආණ්ඩු කරන්නේ. අපි වට්ටන්නේ හිතන් ඉන්න බොහෝ කට්ටිය තව මාස 6ක් අවුරුද්දක් වගේ යනකොට ඔබට බලන්න යන්න වෙන්නේ වැලි කඩට මහරට වගේ තැන්වලට කියලා අපි විශ්වාස කරනවා. අන්න එහෙම කරනකොට වට්ටන්න කෙනෙක් නැහැ. දැනටමත් ඒ පක්ෂ ගොඩක් වැටිලා ඉවරයි.
සමගී ජන බලවේගය සංවිධානය කළ ජන හමුවක් හෙටිපොළ දීප පැවැතුණා. අනුකුමාර මහත්තය අර අඩු වයසෙන් ඉපදිච්ච ළමෙක් වගේ 30 ගානෙන් හත්වෙච්ච ජනාධිපතිවරයෙක්. මේ ජනාධිපතිවරයා ගැන අපි ඕනන්ටදී ලොකෝට කල්පනා කරන්න ඕනේ නැහැ. ලෝටාබේ රාජපක්ෂ මහත්තයාගේ අලකලංචය නිසා මේ රටේ ඕපපාතික ජනාධිපතිවරු දෙන්නෙක් බිහිවුණා. එක්කෙනෙක් පාර්ලිමේන්තුවට තනියම ආපු රනිල් වික්‍රමසිංහ, අනිත් එක්කෙනා අනුකුමාර දිසානායක. අනුකුමාර දිසානායක මහත්තයාට හම්බෙච්ච ජනවර්ම තුල අපිට පේන්නේ 113 දුන්නේ ලොරිටෝ කිලෝ ගණන් වල ටෝක් තමයි ඒගොල්ලෝ දුන්නේ. මේ ගත වෙච්ච මාසය තුල අනුකුමාර මහත්තයා කරපු සෙල්ලමක් නැහැ. ඉතින් ඒනිසායි අපි කියන්නේ දැන් දෙකක් ඉල්ලන අනුකුමාරලට අඩුව තරමේ දෙකෙන් එකක් නෙවෙයි පහුගිය මැතිවරණයේදී ලබාගත් 142 පුළුවන් නම් ඒ 142 අරගෙන පෙන්නන්න කියන එක අපි මේ අවස්ථාවේදී අපි යොමු කරනවා.